අපගේ ප්‍රශ්න 10 වැඩසටහනේ 12 වන පරීක්ෂණයට දුවල පුතාලා ආදරයෙන් පිළිගන්නවා. තප්පර 7කින් උත්තර දෙන්න පුළුවන්ද කියලා බලන්න. අපි එහෙනම් පරීක්ෂණය පටන් ගනිමු. ප්‍රශ්නාංක 1. බීජ මගින් පැලවෙන ශාකයකි. උත්තරය අංක 1. වැටකොළු. ප්‍රශ්නාංක 2. මුලින් තවානක පැල කරවා පසුව සිටවන භෝගයක් වන්නේ. උත්තරය අංක 3. මිරිස්. ශ්‍රී ලංකාවේ පළවන ප්‍රවෘත්ති පත්‍රයක් නොවන්නේ. උත්තරය අංක 2. නවලිය. ප්‍රශ්න අංක 4. භාණ්ඩවල මිල හඬ නගා ප්‍රකාශ කරන ස්ථානයකි. උත්තරය අංක 2. සතිපොළ. ප්‍රශ්න අංක 5. ශ්‍රී ලංකාව බෙදා ඇති පළාත් ගණන වන්නේ. උත්තරය අංක 3. 9යි. ප්‍රශ්න අංක 6. කිරිගල් පොත්ත සහ දියලුම යනු. උත්තරය අංක 1. කන්දක් සහ දියඇල්ලකි. ප්‍රශ්න අංක 7. කළු ගඟ මුහුදට වැටෙන ස්ථානය වන්නේ. උත්තරය අංක 2. කළුතර. ප්‍රශ්න අංක 8. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බහුල ලෙස දැකිය හැකි වගාවක් වන්නේ. උත්තරය අංක 3. තේ. ප්‍රශ්න අංක 9. තිසා වැව කරවන ලද්දේ කුමන රජතුමාද? උත්තරය අංක 1. දේවානම්පියතිස්ස රජතුමා. ප්‍රශ්න අංක 10. ශ්‍රී ලංකාවේ ලුණු ලේවායක් පිහිටි ස්ථානයක් නොවන්නේ. උත්තරය අංක 3. මඩකලපුව. ප්‍රශ්න අංක 11. සිතියමක දුම්රිය මාර්ගය සලකනු කරන වර්ණය වන්නේ. උත්තරය අංක 1. කළු. ප්‍රශ්න අංක 12. සිංහල චාරිත්‍ර අනුව අමුත්තන් පිළිගනු ලබන්නේ. උත්තරය අංක 1. බුලත් අතක්දි. ප්‍රශ්න අංක 13. ජාතික කොඩියේ කහපාට තීරුවෙන් නිරූපණය වන්නේ. උත්තරය අංක 3. එකමුතු බව.
ප්‍රශ්න අංක 14 කොග්ගල මහා ප්‍රඥා යන විරුද්ධාවලියෙන් හැඳින්වුවේ කවුරුන්ද? උත්තර අංක 2 මාටින් වික්‍රමසිංහ මැතිතුමා. ප්‍රශ්න අංක 15 ජල විදුලි බලාගාරයක් නොවන්නේ. උත්තර අංක 3 කැලණිතිස්ස.